ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානයේ පුවත් සිරස්තල වෙත ඉන්දියා ඔයිල් සමාගම හිතුණු ගමන් ලංකාවේ තෙල් මිල වැඩි කරයි මාසයක් තුල තෙල් මිල වැඩි කළ දෙවෙනි අවස්ථාව මෙයයි ඉන්දියාව ඉන්ධන ඒකාධිකාරයක් රට තුලට ගේන්න හදන බවට ඛනිජ තෙල් වෘත්තීය සමිතිය වලින් චෝදනා රට පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර වෙන්නේ නැහැ. ලැබී ඇති නිදහස වැරදියට පාවිච්චි කරන්න එපා. ජනපති අවධාරණය කරයි. විප්ලවවාදීන් කියාගන්න පක්ෂ හැමදාමත් කලේ ජනතාව පාරට ගෙනලා දේශපාලන වාසි ගන්න එක. අගමැති කියයි. සියත ප්‍රවෘත්ති වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකා ත්‍රිත්වය අතරට. සියත සහ ස්ටාර් ටැමිල් නාලිකාව තවත් සම්මාන කිහිපයකට නිර්දේශ වෙයි. බස්රථ දහවනය අඩු කිරීමේ තීරණයක් බස්රථ දහවනය පීක් අවස්වලට විතරයි ගැමුණු කියයි. අද සහ හෙට රාත්‍රී කාලේ විදුලි කප්පාදුවක් නැහැ. විදුලිය කපන්නේ දවල්ට විතරයි. මට ලැබෙන්නේ අවිධිමත් විදුලි බිල්. මම බිල්පත් ගෙවන්න නැතුව ඉඳලා නැහැ. කෝටි ගණනක විදුලි බිල්පත් පිළිබඳව ඇමති කෙහෙලිය කතා කරයි. අධ්‍යාපන සමුපකාර සේවකීන් සමුපකාර කොමිෂන් සභාව වටලයි. දින 27ට කොවිඩ් රෝගීන් 33000 ඉක්මවයි. දැන් දේශීය පුවත්. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම Tamanට හිතන දේ දැන් අපේ රට ඇතුළේ කරනවා. ඒ හොඳින්ම සනාථ කරන සිදුවීමක් තමයි ඔවුන්ට ඕන වෙලාවට හිතන ගානකින් ඉන්ධන මිල වැඩි කිරීම. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන්න ශ්‍රී ලංකාවේ කිසිදු වගකීම යුක්තයක නොමැති වීමයි. මේ මාසයේ දෙවන වරටත් ඊයේ රෑ ලංකා IOC ඉන්ධන මිල වැඩි කළා. ඉන්දියන් ඔයිල් සමාගම දැන් Tamanට ඕන විදිහට හිතෙන හැමදේම ලංකාවේ කරන්න පටන් අරන්. හිතුණු වෙලාවට මහරය හදිසියේ තෙල් මිල වැඩි කරන්න IOC සමාගම දැන් කටයුතු කරනවා. කිසිම පාලනයක් නැතිව මේ විදිහට ඉන්ධන මිල ඉහළ දාන එක ඉන්දියන් ඔයිල් සමාගමේ විනෝදාංශයේ බවට පත් වෙලා. ඉන්ධන කියන්නේ රටේ ආර්ථිකයේ ප්‍රධානතම සාධකයක්. ඉන්ධන නැති වුණොත් සියලුම ශේෂ්ත්‍ර අඩපණ වෙන්න යන්නේ ඉතා සුළු වෙලාවක්. එහෙම රටක ප්‍රධාන සාධකයක් ගැන ඉන්දියාව මෙවැනි ප්‍රබල තීරණ ගන්නවා කියන්නේ ඔවුන් Tamanට ඕන දේ රට තුල කරන්න පටන් අරන් ඉවරයි කියන එකයි. මෙහෙම හිතුණු වෙලාවට මහරෑ තෙල් මිල වැඩි කරනවා වගේ IOC සමාගමට හෙට හිතුනොත් ඔවුන්ගේ ඉන්ධන පිරවුම් හල් ටික වහලා දාන්න ඒකත් කරන්න මහ වේලාවක් යන එකක් නැති වෙයි. රටේ පාලකීන් අමාත්‍යංශ ඊට අදාළ වන ආයතන ඉන්දියන් ඔයිල් සමාගමේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගන්නේ මොන වගේ පියවරක්ද කියන එක ගැන මුළු මහත් රටම බලාගෙන ඉන්නවා. රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මිරිකිලා හිර වෙලා ඉන්න ජනතාවගේ අසරණභාවයට තවත් පහරක් එල්ල කරමින් ඉන්දියන් ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට පියවර ගත්තා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් ඉහළ දමා ඇත්තේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15 ඉහළ නංවා තිබෙනවා. මෙම නව මිල ගණන් වලට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක්. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 139ක් ලෙසයි. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල වැඩි කිරීමත් සමග ඊයේ රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. ඊයේ රාත්‍රියේ කියලා නැහැ. ඉතින් දැන් හැමදාම රාත්‍රිය අසුවර් නැහැ. උදේ නැගිටිද්දි හැමදාම ගණන්. මේ විදියට නම් ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි අපිට. දැන් සැපදේ කියලා අන්නේ. දැන් අපි ලංකාවෙන් ඉන්දියාවට අම්බ කරලා දෙනවා. එච්චරයි වෙන්නේ. මේමෙ ගියොත් රට දාලා වෙන රටකට යන්න වෙනවා. උක්‍රේනයට නැත්තම් රුසියාවට අපිට යන්න වෙයි යුද්ධ කරන්න. දැනට අපිට ලෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. 6600යි. ප්‍රශ්නකට තියෙන්නේ දැන් හෙට අපිට ඩිලිවරි නැහැ මේ සංස්ථාවේ. 6600 තමයි අපිට පාරිභෝගිකයට දෙන්න වෙන්නේ. හෙටත් මේකෙන් තමයි අපිට බෙදාරින්න වෙන්නේ. රට වැඩි වෙලා දන්නේ නැහැ දැන් දෙන්ටාවට පස්සේ තමයි දන්නේ. දැන් පහන් කියා ගන්න බැරුව ඉන්නේ. දැන් සැපයි. දැන් හොඳටම වෙලා තියෙනවා. තව ඉස්සරහටදී මොනවා වෙයිද දන්නේ නැහැ. එයාත් හොඳට කනවා මොනවා අපි අපි දුක් විඳිනවා. වෙන ඉතින් කියන්න දෙයක් නැහැ. නෑ පෙට්‍රල් නෑ මතන. මේ දැක්කේ නැද්ද පොලි මොකම කියලා. IUC ඉන්ධන මිල ඉහළ දැමීම දරාගත නොහැකි බවයි ජනතාව පවසන්නේ. මාර ප්‍රශ්නකට අපි ඇඳිලා තියෙනවා. රජයට ඉතින් කියන්න දෙයක් සපයි කියලා තමයි අපිට දැන් හොඳටම. හයර් එකක් යන්න ආවේ හයර් එකක් මිස් වුණා මේ යන්න විදියක් නැහැ ඩීසල් නැති ඉඳා. ඉතින් මේ වැඩි ගානට හරි ඩීසල් තියනවා නම් ලොකු දෙයක්. පණිවිඩය කියන්නේ ඉතින් අපි ඡන්දෙ දීලා පොලි මේ ඉන්න දැන් පැය 3:30 මේ ගාල්ලේ ඉඳන් ගාලා නුවරඑළියේ තෙල් ගහන 10 ඉඳන් ඉන්න සෙට් එකට ලඟ. ආණ්ඩුවෙන් සුපිරිම ෆන්නයක් දෙන්නේ. ඒත් මොනා කරන්නේ ඩොලර්ස් නැති වුණාම. ඒව හොයලා දෙන්න කවුරු හරි ඉන්න ඕනේ. ඇත්තටම ඉතින් ගොඩක් සතුටුයි මේ කෑන්ඩයක් අරගෙන රුපියල් 17 දෙල කෑන්ඩයකට අරගෙන ආව පොලිමර් සම්බන්ධ වෙන්නේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මීට පෙරත් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළා. ඒ මේ මාසයේම 6 වෙනිදායි. IUC සමාගම මේ මාසය තුල පමණක් ඉන්ධන මිල ඉහළ දැමූ දෙවන අවස්ථාව මෙයයි. ඒ අනුව මාසයක් ඇතුළත අවස්ථා දෙකකදී පෙට්‍රල් රුපියල් 27කින් සහ ඩීසල් රුපියල් 18කින් ඉහළ දමා තිබෙනවා. ඉන්දියන් ඔයිල් සමාගම මීට පෙර වැඩි කළ ඉන්ධන මිල සාපේක්ෂව මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඉල්ලීම් ගණනාවක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉදිරිපත් කර තිබුණා. එහෙත් ඊට මෙතෙක් රජයේ පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාද විටින් විට පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවයි. මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධ්‍ය ප්‍රකාශක චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසුවේ සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නැති බවයි. අපි අද දිනේ පෙට්‍රල් සහ ඩීසල් තොග සලකා බැලුවොත් සාමාන්‍යයෙන් ඉදිරි සතියක පරිහරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් දිවයිනේ තිබෙනවා. ඒක නිසා ජනතාවගේ පැත්තෙන් අනවශ්‍ය කලබල වීමක් විය යුතු නැහැ. මේ වෙලාවේ ජනතාවගේ පැත්තෙන් ඔවුන් මුහුණ දෙන ඒ පීඩනයත් සලකලා බලලා මේ මොහොතේදී ඉන්ධන මිල වැඩි කිරීම සඳහා තීරණයක් අරගෙන නැහැ. IUC ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති පළ කළේ මෙවන් අදහසක්. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වෙන විට පෞද්ගලික දහවනේ තියෙන බස් රථ 140ක් ගරාජ් වලට නවත්තලා. සුකෝපෝගී අන්තර්ගත බස් රථ 400ක් ඉන්ධන නැතුව නවත්තලා. එළවලු ප්‍රවාහනය කරන භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ 700කට අධික ප්‍රමාණයක් ඉන්ධන නැතුව ගාල් කරලා. වරායි කන්ටේනර් ප්‍රවාහනය කරන කන්ටේනර් රථ 2000කට අධික ප්‍රමාණයකට ඉන්ධන නැතුව ගාල් කරලා. මේ මොහොත වෙන විටත් ඇමතිතුමා කිව්වට දින 6කට ඩීසල් තියෙනවා දින 8කට පෙට්‍රල් තියෙනවා කියනවා පිරුම් හල් වලටත් ඉන්ධන ගිහිල්ලා නැහැ පැයක් දෙකක් යනකොට තියෙන හල් වලත් ඉවර වෙනවා පෙට්‍රල් ඩීසල් දෙකම නැහැ කියන එක ඉතා පැහැදිලි ඉන්දියානු තෙල් සමාගම කියන්නේ ඉන්දියානු රජයේ තෙල් කෝපරේෂන් එක. ඒතර ඉන්දියානු රජයේ තෙල් කෝපරේෂන් එකට පුළුවන්කම අත්පත් වෙලා තියෙනවා ලංකාවේ තෙල් මිල තීරණය කරන්න. බොර දියේ මාළු බානවා වගේ කිසිම හිරිකිතයක් නැතුව Tamanට රිසිසෙස ඉන්දියානු තෙල් සමාගමට මිල වැඩි කරන්න ඉඩ දීලා අපේ ආණ්ඩුව බලාගෙන ඉන්නවා. මෙහෙම අවස්ථාවක ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? මිල පාලන අධිකාරී ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මොකද? තනි සමාගමකට අපේ රටේ ආර්ථිකයට බලපෑම් කරලා තෙල් මිල වැඩි කරන්න හැකියාව අත්පත් කර දුන්නේ කොහමද? තෙල් ඒකාධිකාරී අපේ රජයේ සතු පවතිද්දී මේ ක්‍රමානුකූලව සැරිසරන්නේ ඉන්දියානු තෙල් සමාගමට අපේ රටේ තෙල් ඒකාධිකාරී බිල් දෙන්න කියලා අපිට පැහැදිලිවම පේනවා. පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ ගමන් වාර අඩු කරන්න වෙයි කියලා සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. අපි දකිනවා සඳහනකට සම්පූර්ණයෙන්ම ඩීසල් මේ පුරුම් වංගල වලින් අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ගමන් වාර අඩු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. පීක් අවර් වලේ විතරයි අපිට දැන් බස් ධාවනය කරන්න වෙන්නේ. මොකද ඉන්ධන පිරිමා සාගෙන බස් ධාවනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ සඳහා නියමිත කාලසටහනක් අදාළ බරදාරි වහවා හදන්න ඕන. කරුණේ බස් එකක් ගමන් කිරීම නවත්තලා මගින් ඉන්න අවශ්‍යතාවය මත පදනම් කරගෙන විතරයි බස් ධාවනය කරන්න ඕන. මොකද එසේ නොමැති වුණොත් අපරාධේ මේ ඉන්ධන ටික මහපාට නිකන් පිච්චිලා යනවා. පෞද්ගලික බස් රථවලට ඩීසල් සහනාධාරයක් ලබා දෙන්න ඕනේ. එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම වෙන විකල්පයක් නොමැතිකම නිසාම නැවත වතාවක් ඉහළ ප්‍රතිශතයකින් බස් ගාසු සංශෝධනයක් කරා යන්න පෞද්ගලික බස් රථ හිමියාට සිද්ධ වෙනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. සියත යනු ජනතාවගේ නාලිකාවයි. සත්‍ය අපක්ෂපාතී සහ මධ්‍යස්ථ වාර්තාකරණයත් සමග සියත ප්‍රවෘත්ති මේ වන විට සියලු ජන කොටස්වල හතවතට ආමන්ත්‍රණය කර අවසන්. ජනතා විශ්වාසය තව තවත් තහවුරු කර ගනිමින් තවත් යෝධ පියවරක් ඉදිරියට තැබීමට සියත ප්‍රවෘත්ති සමත්ව සිටිනවා. ඒ මෙවර රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ ත්‍රිත්වය අතරට සියත ප්‍රවෘත්ති අප පැමිණීමයි. සියත ප්‍රවෘත්ති ඇතුළු අප නාලිකාව තවත් සම්මාන කිහිපයක් සඳහාද මෙවර රයිගම් සම්මාන උළෙලේදී නිර්දේශ වුණා. සියතට පැත්තක් නැහැ. හැමදාම සියත ඉන්නේ ජනතාවගේ පැත්තේ. සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම නියෝජනය කරන රූපවාහිනී ගුවන්විදුලි නාලිකා 6කින් සමන්විත සියත මාධ්‍යජාලය කිසි විටක රේටින් පසුපස හෝ සම්මාන පසුපස හඹා ගියේ නැහැ. යන්නෙත් නැහැ. අපට ලැබෙන එකම වටිනා සම්මානය වන ජනතා සම්මානය අප සියත නාලිකාව සතුයි. මෙරට ජන මනස ඇත්තේ කුමන නාලිකාව සමගද? කුමන වැඩසටහන සමගද? කුමන නිවේදිකාව නිවේදිකයා සමගද? ජනදේ අපේ රටේ සම්මාන ලබා දෙන ආයතන නිවැරදිව තීරණය කිරීම ඉතාම සතුටට කරුණක්. රේටින්ස් මත පදනම්ව එයත් සිදු වුණා නම් සුදුසාට සුදුසු තැන හරිදේට නිසි ඇගීම් නොලැබෙන්න ඉඩ තිබුණා. අපේ රටේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන රයිගම් සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් සඳහා සියත නාලිකාව ඊයේ දින නිර්දේශ වීම ජනතාව ලැබූ ජයග්‍රහණයක්. සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති විකාශයක් ගෙන එමින් හරිදේ හරියටම රටට කියන සියත ටීවී ප්‍රවෘත්ති මෙවර රයිගම් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකා ත්‍රිත්වය අතරට පැමිණියා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය. News Aid Live, Siyatha News, Siyatha TV, Hiru ප්‍රවෘත්ති. සියත ටීවී ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රබලත්වය මැනවින් කියාපාමින් ප්‍රවෘත්ති නිෂ්පාදිකා අශිකා අරුස් වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන් ත්‍රිත්වය අතරට මෙලෙස තේරීපත් වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන අපි නොදන්න ක්‍රිබ් F අශිකා අරුස් සියත ටීවී. පසුගිය වසරේදී සුමති සම්මාන උළෙලේදී සියත ප්‍රවෘත්ති හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි රන් සම්මානයද දිනා ගනු ලැබුවා. සියත ප්‍රවෘත්ති පිළිබඳ විශ්වාසය තැබූ ඔබට ස්තුතියි හදවතින්ම. මීට අමතරව මෙවර රයිගම් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංග්‍රාමයේ වැඩසටහන සඳහා දිල්ෂාන් රන්ත්‍රා නිෂ්පාදනය කළ රෞම වැඩසටහන තේරීපත් වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංග්‍රාමයේ වැඩසටහන රෞම දිල්ෂාන් ලන්ත්‍රා සියත ටීවී. අප සහෝදර දමිළ නාලිකාව වන ස්ටාර්ට් හැමිල් නාලිකා ප්‍රධානී සෙල්වරාජ් නවනීතන් වසරේ විශිෂ්ටතම දමිළ සම්ප්‍රවේශක සඳහා නිර්දේශ වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක දමිළ සෙල්වරාජ් නවනීතන් ස්ටාර් ටීවී. සියත ප්‍රවෘත්ති සමග සියත නාලිකාව හිමි Voice of Asia මාධ්‍යජාලය පිළිබඳව ආදරණීය ඔබ තැබූ විශ්වාසයට අපගේ හෘදයාංගම ස්තුතිය. අප සමග සැමදා සිටිනා ඔබට අප ලබා දෙන එකම පොරොන්දුව අප සැමදා ඔබ සමගයි. අපේ මහිමේ අපේ සියත පිබිදී රුසියාව මේ වන විට යුක්‍රේනයේ කියව් අගනුවරට ඇතුළු වී අවසන්. පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ යුක්‍රේන වැසියන් 198ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර පුද්ගලයන් 1115 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ වන විට මිලියන 5කට ආසන්න ජනතාවක් යුක්‍රේනයෙන් පිටවෙමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර සටන් විරාමයකට සහ සාම සාකච්ඡා සඳහා යුක්‍රේන ජනාධිපති සූදානම් බව වාර්තා වනවා. රුසියානු ජනාධිපති පූටින් මේ පිළිබඳව කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ. රුසියා යුක්‍රේන අර්බුදයේ මේ වන විට තුන්වන ලෝක යුද්ධයක පෙර නිමිති දැන් සටහන් කරමින් සිටින බව පැහැදිලි. මේ වන විට යුක්‍රේනයේ කියව් අගනුවරට රුසියානු හමුදාව ඇතුල් වී තිබෙනවා. පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ දජල් සහිත රුසියානු යුද ටැංකිය කියව් නගරයට ඇතුළත් වන ආකාරයයි මේ. මේ වන විටත් කියව් අගනුවර අවට දැඩි සටන් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නගරය තුළ විශාල පිපිරීම්ද මේ වන විට ඇසෙමින් තිබෙනවා. යුක්‍රේනුවන් බොහෝ පිරිස් මේ වන විට 100 අවිතරා සිටිනවා. ඔවුන් පෙට්‍රල් බෝම්බ ආදියද යොදාගෙන රුසියානු හමුදාවට පහර එල්ල කරන බවයි වාර්තා වන්නේ. කියව් අගනුවර තුලින් මේ සා විශාල ප්‍රතිප්‍රහාරයක් රුසියානුවන් බලාපොරොත්තුනේ නැහැ. මේ වන විට යුක්‍රේන පුරවැසියන් 198 දෙනෙකුට සිය ජීවිත අහිමි වී තිබෙනවා. එසේම 1115 දෙනෙකු තුවාල ලබා ඇති බවයි තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. කුඩා ළමුන් කිහිප දෙනෙක්ද මිය ගොස් තිබෙනවා. පුටින් පවසන්නේ තම සෙබළුන්ගේ ක්‍රියාකලාපය Taman ඉහළින්ම අගය කරන බවයි. පුටින් ලේ වැගිරීමේ මාවත තෝරාගෙන අවසන්. මේ වන විට රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කර පැය 48කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. එසේම රුසියානු හමුදා බටින් 2800ක් යුද ටැංක 80ක් සන්නද්ධ රථ 516ක් ප්‍රහාරක ජෙට් යානා 10ක් සහ හෙලිකොප්ටර් යානා 7ක් විනාශ කිරීමට හැකි වූ බවයි යුක්‍රේනය පවසන්නේ. නමුත් රුසියාව Tamanට සිදු වූ හානි සම්බන්ධව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. මේ අතර ජනාධිපති පුටින් පවසන්නේ යුක්‍රේනයේ අවි අතටගත් සියලු බටයින්ට ආයුධ බිම තබා ආපසු හැරෙන්න කියලා. මේ අතර රුසියාව පවසන්නේ යුක්‍රේනය Tamanට තව දුරටත් ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් Taman ඉතා දැඩි පියවර ගන්නා බවයි. මින් පුටින් අදහස් කර ඇත්තේ තාප බෝම්බ යොදා ගන්නා බවයි. සියලු බෝම්බවල පියා ලෙස සැලකෙනුයේ තාප බෝම්බයි. නියුක්ලිය නොවන තාප බෝම්බ ඉතා බරපතල උෂ්ණත්ව රැලි ඇති කරමින් පුපුරා යනවා. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ යුක්‍රේන ජනතාව මිලියන 5කට ආසන්න පිරිසක් යුක්‍රේනයේ හැර යමින් සිටින බව වාර්තා වෙනවා. මේ වන විට දුම්රිය ස්ථාන සහ මහාමාර්ග ජනතාවගෙන් පිරී ගොස් තිබෙනවා. පලායන ජනතාව විසිරුවා හැරීම සඳහා අහසට වෙඩි තැබීමට පවා යුක්‍රේන හමුදාවට සිදුව තිබෙනවා. 35000කට අධික ජනකායක් මේ වන විට පෝලන්තයට ඇතුළු වී ඇති බවයි පෝලන්ත රජය පවසන්නේ. එසේම යුක්‍රේනයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 350ක යුද ආධාර ලැබෙමින් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ හෙලා දකින යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙනවා. එහිදී රුසියාව සිය නිෂේධ බලය භාවිතා කරමින් යෝජනාව ප්‍රතික්ෂේප කළා. රුසියාව නිෂේධ බලය භාවිතා කිරීම නිසා මේ යෝජනාව පරාජයට පත් වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 11ක් ලැබී තිබෙනවා. ඉන්දියාව සහ චීනය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. මේ අතර පුටින් ෆින්ලන්තයටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. පුටින් පවසන්නේ ෆින්ලන්තයේ NATO සංවිධානයට සම්බන්ධ වුවහොත් දේශපාලන ප්‍රතිවිපාකවලට නොදුරු අනාගතයේදී මුහුණ දීමට සිදුවනු ඇති බවයි. රුසියානු ජනාධිපති පුටින්ගේ හිතුවක්කාරී ක්‍රියාවන්ට රුසියානු ජනතාවගේ දැඩි විරෝධය මේ වන විට එල්ල වෙමින් තිබෙනවා. මේ වන විට රුසියාව තුළ Facebook සමාජ මාධ්‍ය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. පුටින් සහ ඔහුගේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට එරෙහිව පුද්ගලික සම්බාධක පැනවීමට මේ වන විටත් බටහිර රටවල් තීරණය කර අවසන්. තුන්වන ලෝක යුද්ධයක අඳුරු සෙවණැලි දැන් මතුවෙමින් තිබෙනවා. දේශපාලන බලපුලුවන්කාරකම් හමුවේ බල කෑදරකම් හමුවේ අවසානයේ දුක් විඳින්නේ සාමාන්‍ය ජනතාවමයි. යුක්‍රේන වැසියන් මේ වන විට උදේ රෑ තම කාලය ගත කරන්නේ. භූගත දුම්රිය ස්ථානවල ඊළඟ තත්පරය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැතිවයි. අද දින භූගත දුම්රිය ස්ථානයකදී කාන්තාවක් තම දරුවා බිහි කළ පුවතක් යුක්‍රේනයෙන් වාර්තා වෙනවා. මේ වන විට මව්බිම වෙනුවෙන් යුක්‍රේන ජනතාව ආයුධ අතට අරන් ඒ අතර කාන්තාව අඳ වෙනවා. යුද හඬමැද කඳුළු කතාත් වාර්තා වන්නේ යුද්ධයේ වේදනාකාරී බව නැවත නැවතත් සිහිපත් කරමින් තමන්ගේ පියාගේ තුරුලේ උණුහුමේ කාලය ගත කරපු මේ පුංචි දියණියටත් ඒ වගේම පියාටත් මේ වෙන්වීම කොහොම දැනෙන්නේ නැද්ද? ජීවිතය ගැන බලාපොරොත්තු කප්පරක් මේ පෙම්වතුන් දෙදෙනාටත් තියෙන්නේ නැති. ඒත් අද තම පෙම්වතියට සමුදීලා රට වෙනුවෙන් සටන් කරන්න ඔහු සූදානම් වෙනවා. මිනිස්සු විතරක්ම නෙවෙයි සතුන්ද යුද්ධයෙන් පීඩා විඳිනවා. යුද්ධයේදී කාටවත් ජයක් නැහැ. තියෙන්නෙම වේදනාවක්ම විතරයි. මේ අතර ආචාර්ය ජයන්ත ධනපාල මහතා රුසියානු යුක්‍රේන අර්බුදය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසක්. ලෝකේ ප්‍රජාතාන්ත්‍රික රටවල් වලට ලොකු හානියක්. අනිත් රටවල් සියල්ලම මේකට එකඟ වෙලා හෙලා දකින්න ඕනේ. තෙල් හිඟයක් ඇති වෙයි. අපි දන්නවා මේ රුසියාව තෙල් නිපදවන රට කියලා. අපේ ආර්ථිකයට ලොකු හානියක්. එක්සත් ජාතීන් සංවිධානයේ රැස්වීමක් ඇඳවන්න ඕනේ. දියුණු වෙන රටවල් එක්ක මේ ගැන නොබැඳි රටවල් එක්ක කහුවෙලා එකඟතාවයක් ඇති කරන්න ඕනේ. එසේම අද දළදා මාලිකාවට ආසන්නයේදී යුක්‍රේන ජාතික තරුණියක් රුසියානු පහරදීම් වලට සිය විරෝධය පළ කළා. එෙහිදී ඇය මාධ්‍යයට අදහස් දැක්වීමේදී සම්පේදී වුණේ මේ ආකාරයෙන්. I am from Ukraine. Few days ago Russian army attacked my country and my family now is near Kiev. My city is under huge war action. I receive a lot of real message from my friend, my family. I see real situation in Ukraine. It's not good at all. Please share information about our war in social media. We didn't want this war. We are calm, brave nature. I don't know what to say. It's very hard for me. Now it happened with my country, but I sure that it won't be happened with your country tomorrow. It's not good at all. රට පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැරවන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ලැබී ඇති නිදහස වැරදි ලෙස පාවිච්චි කරන්න එපා කියලත් ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියා. ඒ ඇඹිලිපිටියේ පැවති උත්සවයකට එක්වීමෙන් මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අද ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මක වනවා. පළමු අධීර යටතේ නිරවුල් කළ ඔප්පු 35000ක් මහවැලි කලාප 10ක ගොවි ජනතාවට ප්‍රදානය කරනවා. රන්බිම ඔප්පු ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් 30 දිනක සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ඔප්පු ප්‍රදානය කිරීම සිදු කරනු ලැබුවා. ඔබට තියෙන වගකීමක් රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා ඔබේ භූමියේ සෑම බිම් අඟලක්ම වගා කිරීමේ අයිතිය වගකීම ඔබ සතුව තිබෙනවා. අපේ විවිධ කෘෂිකාර්මයේ පැත්තෙන් ඒ වගේම අනිකුත් සියලු දේවල් පැත්තෙන් මේ කටයුතු ඉටු කරන්න අපි දැන් සැලසුම් කළා වේගයෙන් කරගෙන යනවා. රසායනික පොහොර ගෙන්වන එක සීමා කළාම සමහර විප්ලවවාදීයි කියා ගන්න. පක්ෂ තමුන්නාන්සේලා ළඟට ඇවිල්ලා පාරට බහින්න කිව්වා කියලා අපිට මතකයි. වගා කරන්න එපා කිව්වා. වගා කුඹුර වලට ගිනි තියලා පෙන්නුවා. එළවලු මලු පිටින් විනාශ කරලා පෙන්නුවා. මේ හැමදේම කරන්නේ ගොවිතැනට ආදරෙන් නෙවෙයි කියන එක ඔබ ගැන කැක්කුමකින් නොවේ. රටේ නැති අසත්‍ය ප්‍රචාර සිදු කරමින් එදිනෙදා ජීවිතය අඩාල කරන්න බොහෝ දේවල් සිදු කළා. සංචාරකීන් රටට එන එක වළක්වන්න නගර ගානේ උද්ඝෝෂණය කළ බව ඔබට මතක ඇති. ගොවියන් හැටියට ගොවියන් නොවන අය, ගුරුවරුන් හැටියට ගුරුවරුන් නොවන අය පාරට ගෙනාවා. මේ අය ප්‍රශ්න වලට විසඳුම අරගෙනද පාරට බැස්සේ නැහැ. ඒ හැමදේම කළේ දේශපාලන වාසිවලට. මේකට ගමේ ගොඩේ කියන්නේ බිත්තියට හේතු කරලා විසඳුම් ගන්න හදන වකීලයි. අද මමත් මගේ ආණ්ඩුවත් මේ රට පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන ආකාරයට, ජනතාවගේ නිදහස තහවුරු ආකාරයට, අපේකම, අපේ සංස්කෘතිය ආරක්ෂා කරමින් තමයි අපි රට පාලනය කරන්නේ. අපි නිදහස ලබා දීලා තිබෙනවා සෑම කෙනෙකුටම. අවාසනාවකට නිදහස බොහෝ දෙනෙක් වැරදි විදියට පාවිච්චි කරනවා. අපි දන්නවා අපි බොහෝ යුගයන් පහු කරගෙන ආපු ජාතියක්. අද ජීවත් වෙන තරුණයන් මේ යුග ගැන අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ දැකලා නැහැ. එදා සරච්චන්ද්‍ර වැනි සාහිත්‍ය දරයන්ට කානුවල දාලා ගහපු යුගයක් තිබුණා. නඩුකාරවරුන්ට ගල් ගහපු යුගයක් තිබුණා. මැතිවරණ සිටියම අකුලපු යුගයක් තිබුණා. ඒවා ගැන අපි තරුණයන්ට අවබෝධයක් නැහැ. සමහර අයට අමතකයි. ඒ වගේම මාධ්‍යවේදීන් මුහුදට ගිහින් අතාරපු ගයක් තිබුණා. අද අපට බලපාලා තියෙන ලොකුම අභියෝගය තමයි විදේශ විනිමය ප්‍රශ්නේ. හේතු කීපයක් තියෙනවා. කරුණු සියල්ලක්ම මගේ හෝ අපේ ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ වැරද්දක් නිසා නෙවෙයි සිදු වෙලා තියෙන්නේ. විපක්ෂය මුළු ලෝකයටම බලපාන මෙවැනි අවස්ථාවකදී රට ගොඩනැගීම සඳහා වගකිය යුතුව වැඩ කළ යුතුයි. බොරු ප්‍රචාරය කිරීම වග කියන විපක්ෂයක් කරන දේවල් නෙවෙයි. මේ බොරුවලට රැවටෙන්නට එපා. රටේ ජනතාවට තරමක සැනසුම් සුසුමක් හෙලන්න අද සහයට රාත්‍රී කාලයේදී පුළුවන්. ඒ රැයට විදුලිය කපන්නේ නැහැ කියලා කියන නිසා. ඒත් ඇත්තටම කපන්නේ නැති වෙයිද කියලා ජනතාවට විශ්වාසයකුත් නැහැ. කොහොම වුණත් විදුලි කපා දුන් නිසා ශේෂ්ත්‍ර රැසක වෘත්තිකයින් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. ඉන්ධන අර්බුදය හමුවේ අපේ රටේ විදුලි කප්පාදුව මේ දිනවල අඩු වැඩි වශයෙන් සිදුවනවා. ඊයේ රටම කලාපවලට බෙදා පැය 5කට අසන්න කාලයක් විදුලිය කප්පාදු කළා. නමුත් අද සහ හෙට දිනයන්හිදී රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළා. ඉරිදා දිනේදී මේ විදුලි කප්පාදු අපි තවත් අඩු කරලා ABC කියන කලාප තුනට පැය 2:00ක විදුලි කප්පාදුව සිදු වෙනවා. අනිත් කලාප වලට විදුලි කප්පාදුව සිදු වෙන්නේ නැහැ. දකුණු පළාතේ ඇතිවලා තියෙන ප්‍රශ්නේ තමයි ජල විදුලිය කළමනාකරණය කර ගැනීම නිසා විදුලි කප්පාදුවක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. තත්වය සඳුදා සිට ටිකක් තවත් මේ සුමාන වගේ බැරෑරුම් වෙයි. විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් අඩංගු නෞකාවක් ලබන සතියන්තයේදී මෙරටට ගෙන්වීමට කටයුතු ආරම්භ කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් මෙහෙම කාලසටහන් හදලා කපන විදුලිය නිසා අපේ රටේ ජනතාව පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටයි. තියෙන දේවල් ඔක්කොම වෙලා දිනු මතු හරියටම බලන්නකො වෙලඳාමක් කරන වෙලාවට මේ කරන්ට් එක කැපෙන්නේ. මේ අපි ඔක්කොම අමාරුයි මේ වැඩේ. ලයිට් බිල නම් හරියට ගන්නවා. මේ මන්ද ජීවත් වෙන්න නම් හම්බෙන්නේ නැහැ මෙහෙම කිව්වා. අපි සම්පූර්ණයෙන්ම අමාරුයි මේ කරන වැඩේ. මේ මිනිස්සුන්ට කරන්ට් එක දුන්නා ටෝච් එළියෙන් බඩුවක් ගන්න ඕනේ නැහනේ. මේක පරිපාලනය කරන මිනිසුන්ගේ වැරදි. මේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් කරන මේ මිනිසුන් දෙය රස්සාවට ගිහලා 4 5 වෙනකොට ගෙදර 3 4 වෙනකොට ගෙදර යන. මේ මිනිසුන්ට කැම්බි වලට ගෙවල් වල තියෙන. මේ මිනිසු රස්තලයා යාන වාහන රජෙන් දීලා තියෙනෝනේ. පඩිනඩි දෙනෝනේ. එදා වේලා හම්බ කරන් කන මිනිස්සු තමයි මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අපි රැයට කන උදේට දවල්ට උයාගෙන තියා ගන්න ඕන. දුක්ින්දලා හම්බ කරගෙන ගන්න එකව හදාගෙන කන්නවත් නිවන යන්නේ. ආණ්ඩුවේ හොඳකම උයන් ඉතිලා හම්බ කුප්පියෙන් තමයි. පැය 4 කරන්ට් එක ගුවාම වැඩම විදුලිය ඇන හිටීමත් සමග ඇතිවන බලපෑම පිළිබඳව විවිධ වෘත්තකින් මෙලෙස අදහස් පළ කළා. පවර් කට් එක තමයි දරා ගන්න බැරි. මොකද අපිට දැන් අපි කිම් අපි ජෙනරේටර් එක යූස් කරනවා කියලා. ජෙනරේටර් යූස් කරන අර පැත්තෙන් ඩීසල් නැහැ. මේ පැත්තෙන් පවර් නැහැ. ඒතකොට කොහොමද අපි ආයතනය පවත්වන්නේ? අපි කියන්නේ වර්කින් හවර්ස් වල කපන්න නැතුව එක්ක රෑ හෝ පාන්දර කැපුවා නම් අපිට දරා ගන්න පුළුවන්. හිතන ඇවිල්ලා මේ දුක් විඳින්නේ මේ. මොකුත් කරගන්න බෑ අපිට. කරන්ට් එක නැතිව. වඩු කර්මාන්ත කරගෙන යන්න අමාරුයි. ඉතින් කරන්ට් එක නැති හින්දා ප්‍රශ්න ගොඩයි. ඉතින් මිනිස්සු එනවා යනවා වැඩ කරගන්න නැහැ. දවසේ පඩියෝ රැටෙන්නේ නැහැ නේද? කල් ඉල්ලන්නත් බෑ. වැඩ කරන්න තැනි. ඩේ බාර දීලා දැන් පැය දෙකක් විතර වෙනවා. කරන්ට් එක එනකන් ඉන්නවා. මේ අතර කොටි ගණනක විදුලි බිල ගෙවා නැති අමාත්‍යවරයෙකු පිළිබඳව පසුගියදා වෘත්තීය සමිති චෝදනා එල්ල කළා. එම චෝදනාව එල්ල වූ අමාත්‍ය කිහෙළිය රබුක්කැල්ල මහතා අද ඊට පිළිතුරු ලබා දුන්නා. මගේ බිල්පත් මට ලැබිලා තිබ්බේ මගේ නමට නෙමෙයි. මීට පෙර මේ නිවසේ සිටපු ගලයාගේ නමටයි ඒක ලැබිලා තියෙන්නේ. ඒක මට විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ සම්බන්ධව මම කාරණා ඉතා සවිස්තරව තේරුම් කරලා දුන්නා විදුලි බල මණ්ඩලයට. නමුත් ඒ සම්බන්ධව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මම මේ නිවසෙන් යන්න තීන්දුව කරපු නිසා මට වමනාවක් තිබෙන්නේ නැහැ කිසිම හිඟවිලක් තියන්නේ. ජනවාරි මාසෙ මට බිල් පතක් ගෙවලා තිබ්බා 70 ලක්ෂයක් පමණ. අධිභාරයක් මෙහෙම දාලා තිබුණා. නමුත් 70 ලක්ෂය ගෙවන්නයි කියලා ලිපියක් එවුවා. මම දුරකථනයෙන් කතා කරපුවාට කරුණාකරලා මගේ නම වෙනස් කරලා දෙන්න. මේ මගේ නමට මේ බිල ගෙවන්නට ඕනේ. නමුත් මේකේ මේ අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලා හිටපු කෙනෙක්ගේ නමකට ගෙවුවාම මම මේ ගෙවන මුදල මට කොයි අවස්ථාවක හරි මගේ නීත්‍යානුකූලව තියෙන මගේ accounts වලට මේක දෙන්නට හැකියාවක් නැහැ. මේ මොන චෝදනාවක් කරත් අද වෙනකනුත් ඒක කරලා නැහැ. ඒ කෙසේ වෙතත් මගේ යුසකමක් හැටියට හැකෙක්මනින් මම ඒ තිබ්බ බිල ගැවුවා. නමුත් ඒ බිලේ රිසිට් එක ලැබලා තියලා තියෙන්නේ තාමත් අර පරණ සිටපු එක්කෙනාගේ නමට. ඉතින් ඒක තාමත්ම අසාධාරණයි, තාමත්ම වැරදි වැඩක්. රට තුල ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත් කරන වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර අඛණ්ඩව 27 වන දිනටත් දහස ඉක්මවා ඊයේ දිනත් කොවිඩ් රෝගීන් වාර්තා වුණා. ඒ අනුව ගත වූ දින 27 තුල වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 33000කට අධිකයි. ලෝකයේම මුහුණපා ඇති කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ මෙතෙක් ලොව ඇති එකම විසඳුම එන්නත් කරන්නේ බව අවිවාදාත්මකයි. ඒ අනුව මෙරට තුල ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ. දිව්‍යෝකී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවති සර්ව එන්නත් කරන්නේ කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. ගෝලීය වශයෙන් එන්නත් ලබා ගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක නව ප්‍රභේද මතුවීමේ භයානක සම්භාවිතාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම තැනකම සෑම කෙනෙකුටම එන්නත්කරණය සිදු කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොඳම මාර්ගය බවයි රාජ්‍ය නායකයන් හමුවේ අවධාරණය කළේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ශාහිඩ් සහ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් යන මහත්වරුන් විවාදයේ සමාරම්භයේ අදහස් දක්වමින් කොවිඩ් එන්නත්කරණයේ ඇති වැදගත්කම සහ විවිධ රාජ්‍යයන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව සඳහන් කළා. මේ අතර මේ වන විට ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන BA.2 වෛරස් ප්‍රභේදය ලංකාව පුරා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසන්නේ. ට්විටර් සටහනක් තබමින් ආචාර්ය ජීවන්තර මහතා පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් උප ප්‍රභේදයන් වන BA.2 හා BA.1 සසඳන විට BA.2 උප ප්‍රභේදයේ ඉහළ සම්ප්‍රේක්ෂණ හැකියාවක් පවතින බවයි. අකණ්ඩව 27 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 1000 ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 1286 දෙනෙකු ලෙසයි. ඒ අනුව ගත වූ දින 27 තුල මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 33111ක්. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 643072 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 1300 කියලා වාර්තා වෙන ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් දිනකට වාර්තා වෙන සත්‍ය ප්‍රමාණය. මේ වෙන විට අපිට දක්නට ලැබෙන්නේ ශීඝ්‍ර වර්ධනයක් අපිට පෙන්වුම් කරන්නේ ඒ වගේම ගොඩක් අසාධ්‍ය වීම අපිට එච්චර ලොකුවට වාර්තා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල මුහුණු ආවරණ පැළඳීමේ නීති ලිහිල් කර තිබෙනවා. එහෙත් අවදානම් කණ්ඩායම් වලට තවදුරටත් මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවයි ඇමරිකා එක්සත් ජනපද රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නුවර සියලු කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමග ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. වෛරසයේ ආරම්භයේ සිට මේ දක්වා මිලියන 80කට වැඩි කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලින් ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ අතර එක්සත් ජනපද රෝග පාලන වැළැක්වීමේ මධ්‍යස්ථානය මුඛ ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කර තිබෙනවා. නමුත් ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රදේශවල පුද්ගලයන් ගෘහාශ්‍රිතව සිටියද මුහුණු ආවරණ පැළඳිය යුතුයි. අඩු අවදානම් ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර නැහැ. එක්සත් ජනපද රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පෙන්වා දෙන්නේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත් කිරීම සිදු කළ යුතු බවයි. මේ අතර ඉන්දියාවේ දිල්ලි අගනුවර සීලම කොවිඩ් සීමාවන් පෙබරවාරි 28 වන දින ඉවත් කරන බව එරට රජය නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් කොවිඩ් වෛරසයේ පාලනයට පුද්ගලයන්ගේ හැසිරීම වැදගත් වන බවයි දිල්ලි බලධාරීන් පවසන්නේ. මුම්බායි පාසල් ඇතුළු අනිකුත් අධ්‍යාපන ආයතනද විවෘත කරන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ මේ වන විට 11,000 ඉක්මවමින් දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධ්‍යාපන සමෝපකාර සේවකයන් මේවන විට සිටින්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයකයි. සිය ඉල්ලීම ලබා නොදීම හේතුවෙන් ඔවුන් අධ්‍යාපන සමෝපකාර කොමිෂන් සභාවට පැමිණ සිය විරෝධය පළ කළා. එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. සුබසාධන පහසුකම් සහ ණය පහසුකම් කපා හැරීමට විරෝධය පළ කරමින් අධ්‍යාපන සමෝපාකාර සේවකයන් අද සමෝපාකාර කොමිෂන් සභාව වෙත පැමිණ සිය විරෝධය පළ කළා. එම සේවකයන් කොමිෂන් සභාවේ මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුව අදාළ සේවකයන් කිහිප දෙනෙකුට කොමිෂන් සභාවේ ලේකම්වරිය ඇතුළු නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා කිරීමට ආරක්ෂක අංශ අවස්ථාව ලබා දුන්නා. සාකච්ඡාවෙන් අනතුරුව ලබන සඳුදා තවත් සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු පිට අදාළ සේවකයන් සිය විරෝධය අවසන් කළා. ඒ සාකච්ඡාවේදී අපි හරිය පැහැදිලිව කිව්වා අධ්‍යාපන සම්බකාර සමිතියේ සේවකව විදියට සම්බකාර සේවක කොමිෂන් සභාව මේ දීලා තියෙන තීන්දුව අපි සේවකව විදියට පිළිගන්න ලෑස්ති නැහැ. අපි දැන් ඉන්නේ වැඩ වර්ධන ගියා මාර්ගයක. මේ ලක්ෂ දෙකක් වෙච්ච ගුරුවරුන්ගේ සියලු සුබ සාධක පාසුකම් ණය පාසුකම් නවත්තපු එකට මේ 910ක් වෙච්ච සේවකයෝ අද පාරට ඇදලා දාපු එකේ සම්පූර්ණ වගකීමත් මේ සම්බකාර සේවක කොමිෂන් සභාව බාර ගන්න ඕන. ලබන සවුනා එකමාර වෙනකොට මේ සම්බකාර සේවක කොමිෂන් සභාවේ සමාජිකයොත් එක්ක සාකච්ඡා කරන්න වෙලාවක් අරගෙන දෙන බවට දැන් අපිට පොරොන්දු වෙලා තියෙනවා. අපි කිව්වා අපි ඒ දක්වා විවර්ධනය ඉන්නවා. 2022 යාලකන්නේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් අතර බෙදා හැරීමට මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකාය කාබනික පොහොර නිෂ්පාදනය කර තිබෙනවා. එලෙස නිෂ්පාදනය කළ පොහොර ලක් පොහොර සමාගමට බහර දීම ඊයේ සිදු කෙරුණා. කාබනික පොහොර වගාවට ගොවියා යොමු කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ වැඩසටහන යටතේ දිවයින පුරා සමහර ගොවීන් කාබනික වගාව සිදු කරගෙන යනවා. ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ගොවීන් මෙන්ම අස්වැන්න අඩු වූ බව පවසන ගොවීන්ට සිටිනවා. මේ අතර සෞභාගී දැක්ම වැඩපිළිවෙල යටතේ වස විසින්තර වගාවක් සඳහා ගොවි ජනතාව යොමු කරමින් 2022 ජලකන්නය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට බෙදා හැරීමට මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ පිහිටි කොම්පෝස්ට් පොහොර අංග පොහොර කිලෝ 50,000ක් නිෂ්පාදනය කර තිබෙනවා. එම පොහොර තොගය හිඟුරක්ගොඩ පිහිටි ලක් පොහොර සමාගමට බහර දීම ඊයේ සිදු කෙරුණා. ඒ මැදිරිගිරිය කලාපයේ සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ලුතිනල් කර්නල් NBAK නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 යලකන්නයට අවශ්‍ය කාබනික පොහොර තොග තවත් නිෂ්පාදනය කරමින් සිටින බවයි ලුතිනල් කර්නල් නිශ්ශංක මහතා පවසන්නේ. ලක් පොහොර සමාගමට අඛණ්ඩව පොහොර සැපීමට හැකි බවද ඔහු පවසනවා. ඉදිරියේදීත් ඊගාව කන්නේට අදාළ පොහොර ප්‍රමාණය නිෂ්පාදනය සඳහා ඒ කඩිනම් කිරීමට සහ ප්‍රමාණාත්මක වැඩි කිරීමට අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ මඟ පෙන්වීම සහ උපදෙස් ලැබී තිබෙනවා. ඊට අමතරව දිස්ත්‍රික්කලේකම් කාර්යාලයේත් පූර්ණ අනුග්‍රහය මේ සඳහා ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කියන සියලුම බලකාවල මේ විදිය නිෂ්පාදනය සිද්ධ කරනවා. ඊට අමතරව මැදිරිකිරිය බලකාය වශයෙන් උත් අපි බලාපොරොත්තු වෙනවා මීටත් වඩා ප්‍රමාණයක් යල් කන්නේ සඳහා ඉදිරියේදී ලබා දීමට ඒ සඳහා අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මේ වෙනකොට දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් ගහෙන් වැඩිච්ච මිනිහට ගොනා යනවා වගේ ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කරලා දිනවා. එහින් විදුලි කප්පාදු වෙනවා. දැන් ඊට පස්සේ හෙට අනිද්ද වෙනකොට මේ කට්ටිය ආයේ මතුරන්න පටන් ගනි. යුක්‍රේනයේ රුසියාවේ යුද්ධය මත අපේ රටට හරි අපහසුතාවයකට පත් වෙනවා. තෙල් මිල ඉහළ යනවා. මේක නිසා මේ බරත් ජනතාව මත දාන්න වෙනවා කියන තත්ත්වයට තමයි රටපත් වෙන්නේ. ලෝක වෙළඳපොලේ තෙල් තියෙනවා. සල්ලි තියෙනවා නේද? තෙල් ටික රට ඇතුළට ඒ මොහොතේම ගේන්න පුළුවන් නම් ඩෙමරේජ් ගෙවන්න ඕනේ නැහැ. දවසට ඩොලර් 25000කට වැඩිය නැවකට ඩෙමරේජ් ගෙවනවා. ඉතින් දවස් කීයක් එළිය පාක් කරලා තියනවද? නැවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරොත් නම් මෙතුමා මේ ආණ්ඩුවට යනවා. එතුමා తాවකාලික නවාතනක් හැටියට තමයි මේ ආණ්ඩුව ඇතුළේ රිංගගෙන ඉන්නේ අම්බලමක් විදියට. එදා වේලා කන්නවත් නැති මිනිසු ගෙනල්ලා සම්මේලන තිව්වට ඒ මිනිසුන්ට මේකෙන් වෙන සෙතක් නැහැ. මේක හරියට මේ මල ගෙදරක් වෙලා තියෙන වෙලාවේ මගුලක් කනවා වගේ වැඩක්. උගාක් අය අහනවා ඇයි මේ ආණ්ඩුවේ එල්ලිලා ඉන්නේ කියලා. මේක අපි හදපු ආණ්ඩුවක්. ඒ නිසා මේ එල්ලිලා ඉන්නේ අපිට ප්‍රතිලාභයක් ලබා ගන්න නෙවෙයි. ආණ්ඩුවේ අඩුපාඩුකම් ඇති එක වෙනම ප්‍රශ්නයක්. නමුත් අපිට බාර දුන් විශේෂපතේ තුලින් පුළුල්ලු ජාතික සේවාවක් කිරීමට අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉන්ධන ආදී දේවල් ගේන්න විදියක් නැහැ. ඒවා ලෝක වෙළඳපළේ දැන් ඉහළම යන තත්ත්වයටපත් වෙලා තිනවා කියන සලුව තමයි දැන් ආණ්ඩුව භාවිතා කරන්නේ තමන්ගේ හෙළුව වහගන්න. විදුලි අර්බුදයට විසඳුමක් හොයන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ. තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න ඩීසල් නැහැ. දැවි තෙල් නැහැ. ඒතර දැවි තෙල් හා ඩීසල් සැපිය යුත්තේ ආණ්ඩුවනේ. ඒතර ආණ්ඩුවට ඩොලර් නැහැ කියලා මඟ අරිනවා. ඒතර අත්‍යවශ්‍ය සේවාව නිසිලස පවත්වාගෙන යාමට ආණ්ඩුවට තියෙන උවමනාව සහ මැදිහත් වීම කිසිදු ආකාරයෙන් පේන්නේ නැහැ. මේක තමයි මෙතන තියෙන ගැටලුව. මහනුවර මහනගර සභාවේ විශේෂ සභාවාරයේ රැස්වීම පසුගියදා පැවැත්වුණා. එහිදී ඊට සහභාගී වී සිටි മന്ത്രിවරුන් පිරිසක් කළු පැටි පැළඳ විරතතාවක නිරත වුණා. ඒ මහනගර සභාවේ සිදුවන යම් යම් අකටයුතුකම් වලට එරෙහිවයි. ගලේවිල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බස් රථයේ රියදුරු සහ රිය සහායකවරයා ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. කොළඹ සහ එයට හෙරොයින් අලෙවි කළ පුද්ගලයෙකු විශේෂකාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 55කට ආසන්න ප්‍රමාණයකුත් හෙරොයින් අලෙවි කර උපයාගත් රුපියල් 767,70,000ක් සහ ජංගම දුරකථන දෙකක්ද සේභාරයට ගත් බවයි විශේෂකාර්ය බලකා නිලධාරීන් පවසන්නේ. මෙම වැටලීම සිදු කර ඇත්තේ පොලිස් පරීක්ෂක SDPN දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්. හැටන් කම්කරු කාර්යාලයේ ඉදිකරන ලද සෙලුම පහසුකම් වලින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ල අද ජනතා හිතයට පත් කරා. ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 300ක් පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. ඊට හේතුව වෑන් රථයේ හදිසියෙම ඇති වූ කාර්මික දෝෂයක් බවයි වාර්තා වන්නේ. එම වෑන් රථයේ ගමන්ගත් අඹුසැමියුවල බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ලංකාදීප පුවත්පත් සේවයේ නියතුව සිට මියගිය මාතේවේදීන් වෙනුවෙන් මහා සංඝරත්නය 25 නමක් උදෙසා අෂ්ට පරිස්කාර පූජාවක් සහ දානමය පින්කමක් සංවිධානය කර තිබුණා. මෙය සංවිධානය කර තිබුණේ පූජ්‍ය කරපුටුගල අමරසිංහ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලංකාදීප මාතේවේදී එකමුතුවයි. සියත ජින්තුපිටිය අහන්න iPhone දිනන්න ප්‍රවර්තන වැඩසටහනේ තවත් වාසනාවන්තයෙකු ඊයේ මාලපේ ප්‍රදේශයෙන් බිහි වුණා. iPhone දිනාගත්තේ මාලපේ පදිංචි නිරන්ත ලක්මාල් මහතායි. සියත ජින්තුපිටිය ශ්‍රවණය කරමින් රටේ ගමන් කරන ශ්‍රාවක ඔබ සොයා සියත FM කණ්ඩායම ඊයේගේ මාලපේ නගරයටයි. සියත ජින්තුපිටිය අහන්න iPhone දිනන්න වැඩසටහනේ තවත් වාසනාවන්තයෙකු මාලපේ නගරයෙන් බිහි කරන්නට සියත FM කණ්ඩායමට හැකි වුණා. iPhone එක දිනාගත්තේ මාලපේ පදිංචි නිරන්ත ලක්මාල් මහතායි. මේක මාරම ගේම් එකක් ගෙදර යන ගාම මම iPhone එක වින් කරා මගේ අතට iPhone එක හම්බ වුණා මට මාර පොතේ thank you theater ඉදිරියට FM 98.2 සහ 98.4 දිනපතා සවස 5ට සියත චින්තකදී ශ්‍රවණය කරන ආදරණීය ශ්‍රාවකීන්ට තව තවත් නවතම iPhone ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිවනු ඇතේ Mathura දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙස වසර ගණනාවක් සියත සමග කටයුතු කළ එඩ්මන්ඩ් ඩියනගේ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන විහි පසු වුණා. සියත ටීවී මාතර දිස්ත්‍රික් ජේෂ්ඨ වාර්තාකරුවෙකු ලෙස ආරම්භයේ සිට මේ දක්වා කටයුතු කළ එඩ්මන්ඩ් ලියනගේ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. වසර ගණනාවක් මාතර දිස්ත්‍රික් වාර්තාකරු ලෙස සේවය කළ ඒ මහතා මිය යන විට 79 වන වියේ පසු වුණා. ඒ මහතාගේ දේහය මාතර පඹුරණ ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මාතර පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහෘද මාධ්‍යවේදීන් ඇතුළු දේශපාලනඥයින් රැසක්ද එක්ව සිටියා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්.